ඒ අනුව සජිත් ප්‍රේමදාසට පුළුවන් කියපු දිනවලින් එකක් තමයි ජූනි 6. සජිත් ප්‍රේමදාස පුළුවන් කියපු දිනයට අපි හා කිව්වා. ඒ අනුව තමයි ජූනි 6 පක්ෂනායකයන් අතර විවාදයට දිනය තීන්දු වෙන්නේ. අනුරුද්ධ සානායක සහ සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත විවාදය ජූනි 6 වෙනිදා පවත්වන්න පුළුවන් කියන එක අපි දැනටමත් සමග ජන බලවේගයටත් මේ රටරත් දැනුම් දීලා අවසානයි. එසා පැවැත්වෙනවා නම් විවාදයක් පැවැත්වෙන්නේ ජූනි 6 වෙනිදා ඒ පක්ෂනායකයන් දෙදෙනා අතරේ. අන්න ඒ විවාදය සඳහා කළ යුතු සූදානම් කිරීම, කළ යුතු සාකච්ඡා කරන්න අපි සූදානම්. එහෙම නැතුව වෙන වෙන විකාරවලට යොදවන්න අපිට කාලයක් නැහැ. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස, නලින් බණ්ඩාර ඇතුළු ඒ කණ්ඩායමට අපි කියන්න කැමති, ඕගොල්ලන්ට දේශපාලනේ විහිළුවක් වුණාට අපිට දේශපාලනේ විහිළුවක් නෙවෙයි. ඕගොල්ලෝ විහිළුකාරයෝ වුණාට රටට අපි විහිළුකාරයෝ වෙලා නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියලා තියෙනවා මේ විවාදය පවත්වන්නේ පක්ෂනායකයන් දෙදෙනා අතරේ. ඒකට අපි දින කීපයක් ඕගොල්ලන් ලබා දුන්නා. ඕගොල්ලෝ කිව්වා ඒ දිනවලට සජිත් ප්‍රේමදාසට විවේකයක් නැහැ කියලා, කිසිම ස්පාසුවක් නැහැ කියලා. ඊට පස්සේ කිව්වා එහෙමනම් අපි ඒගොල්ලන්ට කිව්වා ලිඛිතව සජිත් ප්‍රේමදාසට අපි දෙන දින බැරි නම් ඔබට කැමති දින ප්‍රමාණයක් ලබා දෙන්න, අපි එයින් එක දිනයක් බාර ගන්නම් කියලා. ඒ අනුව සජිත් ප්‍රේමදාසට පුළුවන් කියපු දිනවලින් එකක් තමයි ජූනි 6. සජිත් ප්‍රේමදාස පුළුවන් කියපු දිනයට අපි හා කිව්වා. ඒ අනුව තමයි ජුනි 6 පක්ෂනායකයන් අතර විවාදයට දිනය තීන්දු වෙන්නේ. දැන් මේ ඉදිරි දින කීපේ තිබෙන්නේ අපිට ඒ පවත්වන නාලිකාව හෝ නාලිකාව එහෙම නැත්නම් පවත්වන ස්ථානය පිළිබඳ සාකච්ඡා කරන්න මිසක් වෙන වෙන දේවල් කරන්න නෙවෙයි. සා අපි බොහොම පැහැදිලිව කරුණා කරලා කියන්නේ පවත්වන නම් විවාදයක් ජුනි 6 පවත්වනවා. එහෙම නැත්නම් මෙතනින් එහාට ඒ ගැන කතා කරන්න එන්න එපා. මොකද මේ විකාරසහගත දේශපාලනට ඇද වැටෙන්න අපි සූදානම් නැහැ. අනිත් එක මේ විවාදය පක්ෂනායකයන් දෙදෙනා අතර පවත්වන්න ඕන කියලා අපි කියන්නේ කාරණා කීපයක් මත. පළවෙනි එක එළඹෙන්නේ ජනාධිපතිවරණයක්. ජූලි මාසේ 20 වෙනිදාන් පස්සේ මැතිවරණ කොමිසමට බලය යනවා ජනාධිපතිතුමා ප්‍රකාශයටපත් කරන්න. ඒ නිසා ඉතාම සීමිත කාලයක් තියෙන ජනාධිපතිවරණයට. ලෝකේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ජනාධිපතිවරණයක් ආසන්න වෙනකොට ඒ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර විවාද පවත්වනවා මිසක් වෙන විවාද ප්‍රමුඛතාවයට ගන්නෙ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පවත්වන්න නියමිතයි. ඒ අනුව තමයි බයිඩන් සහ ට්‍රම්ප් අතර විවාදයට දැන් දින නියම වෙලා තියෙන්නේ. ජූනි 27 විවාදයක් තියෙනවා, සැප්තැම්බර් 10 තව විවාදයක් තියෙනවා. ට්‍රම්ප් කියන්නේත් නැහැ, බයිඩන් කියන්නේත් නැහැ තමන් විවාදයට කලින් වෙන විවාද කරන්න ඕනේ කියලා. ජනාධිපතිවරණයක් නම් එන්නේ ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති දැනගන්න එක තමයි ජනතාවට වැදගත් වෙන්නේ. ඒක අංක 1. දෙවැනි එක තමයි දැන් සජිත් ප්‍රේමදාස ඔය කියන ආර්ථික ප්‍රතිපත්තිය නැත්තම් බ්ලූ ප්‍රින්ට් එක සම්බන්ධයෙන් ඒ ආර්ථික කමිටු නියෝජනය කරන අතරත් විවිධ පරස්පරතාවයන් තියෙනවා. විවිධ මත ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. හර්ෂ එකක් කියනවා, ඉරාන් සමහර තව එකක් කියනවා. ඒගොල්ලෝ අතර මත කැටුම් තිබෙන බව පේනවා. ඒ වගේම මේ වෙලාවේදී සජිත් බදා වැළඳගෙන පිළිගත්ත නාලගොඩ හේව කියනවා සජිත්ගේ ප්‍රතිපත්තිය නෙමෙයි බ්ලූ ප්‍රින්ට් එකේ තියෙන්නේ කියලා. එතකොට ඉරාන් මේ නාලගොඩ හේවව සජිත් ප්‍රේමදාස ගන්නකොට කිව්වේ මෙන්න තව ආර්ථික ඔස්තාත් කෙනෙක් ආර්ථික විශේෂඥයෙක් ගත්ත කියලා. ගොඩ හේව කියනවා සජිත් ප්‍රේමදාසේ කතාව බ්ලූ ප්‍රින්ට් එකට අදාළ වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙහෙම කලබගෑනියක් පරස්පරයක් ඒගොල්ලෝ අතරත් තියෙනවා. ඉතින් පළවෙන්ම කරන්න ඕනකම තියෙන්නේ ඒගොල්ලන්ගේ ওই ආර්ථික ප්‍රතිපත්තිය හදන කට්ටිය එකතනක වාඩිලා සංවාද කරලා විවාද කරලා එක අදහසකට ඇවිල්ලා ඒක සජිත් ප්‍රේමදාසට කියන එක. ඊළඟ එක තමයි ඔය සජබෙන් යෝජනා කරන විවාදවලට ඉතිහාසිකුත් තියෙනවා. මීට අවුරුදු දෙකකට තුර කලින් ඔය නලින් බණ්ඩාරලා සජිත් ප්‍රේමදාසලා පාර්ලිමේන්තුවේ පිටයි කෑ ගැහුවා පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයක් කරමු කියලා. ඒකේ මූලික වෙලා හිටියේ හරිනොයි මනුෂානායකකාරා, එතකොට සජබේ මන්ත්‍රීලා. ඒ විවාදයේ කරේ ආණ්ඩු පක්ෂයට මහින්දානන්දල කංචන එක බාරගත්තා. විවාදකල ටික දවසක් යනකොට මොකද වුනේ? හරිනොයි මනෝෂයි සජිබෙත් අතහැරලා ගියා. ඒගොල්ලෝ ආණ්ඩුවට එකතු වුණා. ඉතින් ඔහොම විවාද ඉතිහාසයක් තමයි ඔය සජබර තියෙන්නේ. ඉතින් මේ සියලු කරුණු කාරණා නිසා එකක් ඒගොල්ලන්ගේ හරි ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? කොයි බ්ලූ ප්‍රින්ට් එකද හරි? ඒ බ්ලූ ප්‍රින්ට් එකට සජිත් ප්‍රේමදාසෙන් ගයිද? ඒ බ්ලූ ප්‍රින්ට් එකට ඒ ආර්ථික ගැන කතා කරන සියලු දෙනා එක ගයිද? ඒ සියල්ලත් අපි දන්න නිසා තමයි අපි කියන්නේ මේක නායකයන් අතර පවත්වමු කියලා. පවත්වනවා නම්
විවාදය පවත්වන්නේ නායකයන් අතර පමණයි. ඒ පවත්වන්නේ ජුනි 6 වෙනිදා. ඒ ජුනි 6 වෙනිදා එන්න බැරි නම් එතනින් එහාට විවාද ගැන කතාවකුත් නැහැ, කණ්ඩායම් ගැන කතාවකුත් නැහැ. මේ සාකච්ඡාව එතනින් එහාට ඉවරයි. සජම පැත්තෙන් මේ ඉදිරිප් මේක සම්බන්ධීකරණ පත් කරලා තියෙන නලින් බණ්ඩාර දැන් අවස්ථාව තියෙනවා අපිත් එක්ක සාකච්ඡා කරන්න. ජුනි 6 වෙනිදා නායකයන් දෙදෙනා අතර පැවැත්වෙන විවාදය පිළිබඳව නැත්තම් එතනින් එහාට